ආදරේ පිළිගන්නවා කෙමිස්ට්‍රි මේ DC බෑග්ග්‍රවුන්ඩ් රන්දිරි YouTube channel එකට. ඒකට අපි අද කතා කරන්නේ යන්නේ ගණන් සංඛ්‍යාවක 10ත් 100ත් අතර සංඛ්‍යාව වර්ගය වෙන හැටි. හරි. ඒකට 10ත් 100ත් අතර 10 20 40 50 60 70 80 90 100 කියන සංඛ්‍යාවල වර්ගයන් ටික තමයි මේ තියෙන්නේ. ඒක ලේසි හොයන විදිහ මම කියන්න. 100 ගත්තොත් 100 වර්ගයද 1000යි. ඒ කියන්නේ උපරිම අපට ලැබෙන උත්තරේ 1000යි. ඒ කියන්නේ ඊට වඩා අඩු ඉලක්කම් තමයි වෙනත් ඕනෑම සංඛ්‍යාවක වර්ගය වෙන්නේ 10ත් 100ත් අතර. එතකොට ඉලක්කම් එතකොට අපිට හැම වෙලේම තියෙන්නේ 4යි කියනවා මතක තියාගන්න ඕනේ. උපරිම වශයෙන් ඉලක්කම් 3 තියෙන්න පුළුවන්. එතකොට බලමු කොහොමද 10ත් 100ත් අතර සංඛ්‍යාවක වර්ගය හොයන්නේ කියලා. Sorry 10 20 30 40 වල වර්ගේ මෙච්චරයි. එක්වරක් එක 1යි අගට බිංදු 2 දාන්න. දෙවරක් 2 4යි අගට බිංදු 2ක් දාන්න. තුන්වරක් 3 9යි අගට බිංදු 2ක් දාන්න. හතරවරක් 4 16යි අගට බිංදු 2ක් දාන්න. පස්වරක් 25යි අගට බිංදු 2ක් දාන්න. ඒ කියෝ ටෙක්නික් එකේ මාර ලේසියෙන් අපිට පුළුවන් වෙනවා එක ස්ථානයේ බිඳුව වෙන සංඛ්‍යා 10ම වර්ගය හොයාගන්න. හරිද? අපි සංඛ්‍යා 10ක් දැන් ඉවර කළා ඉවරයි. 10ත් 90ත් අතර සංඛ්‍යා තියෙනවා කීයද? 90ක් තියෙනවා. ඒතර 90ෙන් 10ක් ඉවරයි. තව 80යි තියෙන්නේ. ඊළඟට අපි බලමු 10ත් 19ත් අතර ඉලක්කම් sorry 11ත් 19ත් අතර ඉලක්කම් 9ක් තියෙනවා. එහෙනම් මේ වර්ගය හොයන්නේ කොහොමද කියන එක? ලේසි ක්‍රමේ අපි 12ෙන් පටන් ගමු. 12 11 144 කියන එක චක්‍රය දන්නයි දන්නවා අපි බලමු කොහොමද ඒක ගන්න කියලා මේ ක්‍රමයට අනුව මෙච්චරේ කරන්න තියෙනවා මේකෙන් කීයක් හරි අඩු කරන්න ඕනේ මොනවා වෙනකන්ද 10 ලැබෙනකන් ඒ අඩු කරපු සංඛ්‍යාව ආය එකතු කරන්නත් ඕනේ 12ට එතකොට කීයක් හරි ලැබෙනවා ඊට පස්සේ මේ දෙක ගුණ කරනවා එතකොට 144 sorry 146 ඊට පස්සේ මේ අඩු කරපු සංඛ්‍යාවයි එකතු කරපු සංඛ්‍යාවයි තියෙනවනේ ඒක වර්ග කරනවා එතකොට දෙවරක් දෙක 4යි ඒ 4 මේකට එකතු කරනවා 140 හතරයි. දෙන්නෝ විදිහට තමයි කරන්නේ. මම තව උදාහරණයක් ගන්නම්. අපි 18 වර්ගය බලමු. 18 වර්ගය මෙච්චරයි කරන්න තියෙන්නේ. කීයක් හරි අඩු කරන්න ඕනේ මොනවා ලැබෙනකන්ද? 10 ලැබෙනවා. ඒ අඩු කරපු 10 එකතු කරන්න කීයක් හරි ලැබෙයි? 28යි. ඊට පස්සේ අඩු කරපු 8 එකතු කරන්න එතකොට 26යි. ඊට පස්සේ මේ දෙක ගුණ කරන්න. එතකොට හම් වෙනවා 260ක්. ඊට පස්සේ 8 වරක් 8 කීයද කියලා බලන්න. මේ දෙක වර්ග කරන්න. 64යි. දැන් කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ ඍණ ලකුණ තියෙනවද කියලා. එහෙම ඍණ ලකුණක් නැහැ. හැම වෙලේම ධන තියෙන්නේ. අඩුකරේ 8ක් බව ඇත්ත. මට ගන්නෙ 8 වරක් 8 ධන 64යි කියලා. ඒ 64 මේකට එකතු කරන්න. එතකොට උත්තරේ 324යි කියලා ලැබෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ ඔළුව ඇතුලේ මේ ගාන හදාගන්න. හරි. ඊට පස්සේ අපි බලමු. දැන් උන් අපි 1ක් 10ක් අතර සංඛ්‍යාව වර්ගයේ හොයන හැටි ඉගෙන ගත්තා. දැන් අපි බලමු. Sorry 11ක් 19ක් අතර. හරි ඒක හරි. එහෙනම් ඊළඟට හරි ගියා අපිට මේක. ඊළඟට අපි යනවා 91ක් 99ක් අතර සංඛ්‍යාව වර්ගයේ හොයන්න. මාර ලේසි ක්‍රමයක් තියෙන්නේ. අපි ගමු 98න් වර්ගේ. මේකේ කරන්න තියෙන්නේ 100ට හම්බෙනකම් 100 ලැබෙනකම් කීයක් හරි එකතු කරන්න. දෙකයිනේ. ඒ එකතු කරපු එකම අඩු කරන්න. එතකොට තව දෙකක් අඩු කරාම 96යි. ඊට පස්සේ මේ දෙක ගුණ කරන්න 9600යි. ඊට පස්සේ මේ දෙක ගුණ කරන්න sorry වර්ග කරන්න දෙවරක් දෙක 4යි. එහෙනම් මේ 4 එකතු කරන්න උත්තරේ 9604යි. ඉතින් මම හිතනවා පැහැදිලි ඇති කියලා ඒ ප්‍රමෙත් මාර ලේසි 90 ගණන් වල වර්ග හොයන එක ඒ නිසා. හරි. ඊළඟට අපි බලමු. ඊළඟට අපි බලමු තවත් 90 ගණනක් අරගෙන 93ට 7ක් එකතු කරන්න 7ක් අඩු කරන්න. 7ක් එකතු කරොත් 100යි 7ක් අඩු කරොත් 86යි. ඊළඟට කරන්න තියෙන්නේ මොකද්ද? 100යි 86යි ගුණ කරා. 8600යි. 7තරක් හද 49යි. එහෙනම් උත්තරේ 8649යි. ඔතනින් අපිට බොහොම පහසුවෙන් 100ක් 90ක් අතර ඕනම ඉලක්කමක උත්තරේ හොයන්න පුළුවන් කියන එක පැහැදිලි ඇති. හරි. එහෙනම් අපි තව කැලලක් ඉවර කරා. මේක ඊළඟට අපි පටන් ගමු. අගට පහ තියෙන සංඛ්‍යා ඒකත් ලේසි එකක්. කිය දෙන්න. අගට පහ තියෙනවා නම් කරන්න තියෙන්නේ 25 ගමුකෝ 35ක් ගමුකෝ ඔන්න අගට පහ තියෙනවා 25 35 45 55 65 වගේ. 25 ගත්තොත් 25ේ වර්ගය වෙන්නේ මෙහෙම. මේකේ අගට 25 කියන එක එනවා. තව ඉලක්කම් දෙකක් ඕනේ. මෙතන ඉලක්කම් දෙකක් ඕනේ අගට 25යි. එහෙනම් පළවෙනියටම කරන්නේ අගට 25 ලියාගන්න එක. ඔළුව ඇතුලේ. ඊට පස්සේ දෙකට පස්සේ තියෙන මේ මුලින් තියෙන ඉලක්කමට පස්සේ තියෙන ඉලක්කමෙන් මුලින් තියෙන ඉලක්කම ගුණ කරනවා. ඒ කියන්නේ දෙකට පස්සේ තියෙන 3නේ. 2 3ෙන් ගුණ කරාම 6යි. එහෙනම් බිංදුවක් මොනට දාන්න වෙනවා.
තුන තියෙනවා තුනට පස්සේ තියෙන ඉලක්කම 4 තුන 4ෙන් ගුණ කරාම 3 වරක් 4 12යි. ඉතින් ඕක තමයි උත්තර. අපි 75 ගත්තොත් 75 වර්ගයේ අගට 25 දාගත්ත හිස්තැන් 2යි. 4ට පස්සේ තියෙන ඉලක්කමට 4 වරක් 56යි 5625යි. ඉතින් ඔන්න ඔය විදිහට හෝම් භාෂාවෙන් අපිට උත්තර ලබා ගන්න පුළුවන්කම දෙනවා සංඛ්‍යාවක අගට 5 තිබුණොත් මේක ඇත්තටම 100ට වැඩි සංඛ්‍යාවකට පවා අගට 5 තිබුණොත් hari yang orang ini dana kan noni, itu ekat tiga hari. Jadi nanti yang abis angkia katakan dengar, bisa ada yang tiga hari. Hari, tapi itu rutin no deka, abis deka katakan panas, ekis itu panas namanya dapat ilat tanggul, sangkia baru utar. Hari, mereka mih main kan, abis kamu ke panas deka baru ke, mereka, oya panah hari dana kan, iya hari adu keran noni. Ekta mereka target deka, ini adu keran putih ka, apa kamu panas deka deka adu keran noni. Itu panas hatarai panah ini, ena abis dengguna keran nanti ini, panas hatara panah ini. හැබැයි ඕකට වඩා ලේසි නැද්ද 54 100 බෙදීම 2 කියලා කියන එක. එතකොට අපිට පුළුවන් 54 දෙකෙන් බෙදන්න. 54 දෙකෙන් බෙදුවම 27යි. 100ෙන් ගුණ කරාම අගට බිංදු දෙක දැම්මා. එතකොට ඒක එතනින් ඉවරයි. ඊට පස්සේ අර 2 වර්ග කියන එක තාමත් තියෙනවා. 2 වර්ග 2 4යි. ඒ 4 එකතු කරාම 2704යි. ඉතින් ඔබ ඔළුව ඇතුලේ කරගන්න එක මුංජි ප්‍රැක්ටිස් එකකින් ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්. තව ඉලක්කමක් බලමු 59 අතර. අපි බලමු 56 ඔයා කරන්න ඕනේ 6ක් අඩු කරන්න. එතකොට ඔයාට 50 ලැබෙනවා. ඒකට 6ක් එකතු කරන්න. එතකොට ඔයාට 50යි 6යි 62යි. දැන් මේ දෙක ගුණ කරමු. ගුණ කරන්නේ හැබැයි 50 62 න් නෙවෙයි 62 50න් ගුණ නොකර දෙකෙන් බෙදලා 100න් වැඩි කරන්න. 62 දෙකෙන් බෙදුවම කියන 31යි. 100න් වැඩි කරාම 3100යි. 6 වරක් 6 36යි. එහෙනම් 3100 36යි. එහෙනම් හැම වෙලේම මේ දෙවෙනි ඉලක්කම් දෙක බොහොම පහසුවෙන් අග බිංදු දෙකට එකතු කරන්නත් අපිට පුළුවන්කම තියෙනවා. ඉතින් මාර ලේසි මේ ඔළුව ඇතුලේ හදන එක කියන එක පැහැදිලි ඇති. හරි. එතනින් අපි මේ කතාවක් ඉවරයි. එහෙනම් 51 59 සංඛ්‍යාවක් දුන්නොත් 50 හදා ගන්න එක තමයි ටාගට් එක. දැන් අපි බලමු 41 49 සංඛ්‍යාවක් දුන්නොත් මොකද කරන්නේ කියලා. 41 49 අතර. එහෙනම් මේකේ පොඩි ඕගොල්ලෝ දැනටම තේරෙන්නේ නැති මේ දීපු සංඛ්‍යාවක් අරගත්තොත් 48 වර්ගයේ ඔබලු කරන්න ඕනේ ඒකිනුත් 50 හදන එක. දෙකක් එකතු කරන්න. එතකොට 50යි. ඒ දෙකම අඩු කරන්න. එතකොට 46යි. ඊට පස්සේ මේ 50යි මේ 46යි ගුණ කරන්න. හැබැයි 46 50න් ගුණ කරනවට එක මොඩ වැඩ. ඒ නිසා අපි කරන්නේ මොකද්ද? දෙකෙන් බෙදලා 100න් ගුණ කරනවා. ඒ කියන්නේ 50න් ගුණ කරා වගේ තමයි. 46 දෙකෙන් බෙදුවම 23යි. අගට බිංදු 2 100න් වැඩි කරන නිසා. දෙවරක් 2 4යි. ඒ 4 අගට 2304යි. මම හිතනවා බොහොම පැහැදිලි ඇති කියලා මාර ලේසි ක්‍රම ටිකක් තියෙන්නේ. අපි තව එකක් බලමු. 40 ගන්න 44 වගේ වර්ගය. එතකොට 6ක් එකතු කරොත් 50යි. අඩු කරන්න ඕනේ 6ක් 38යි. ඊට පස්සේ 38 බෙදීම දෙක වැඩි කිරීම 100. 38 දෙකෙන් බෙදුවම 19යි. 100ෙන් ගුණ කරා 6 වරක් 6 36යි. එහෙනම් 1936යි. මේකදී විශේෂ රාශිය මේ දෙවෙනියට එකතු කරන ඉලක්කම මේ මුලින් තියෙන බිංදු දෙකට එකතු වෙන නිසා එකතු කිරීම අමාරු නෑ. මේ මේ පාට් එක මාර ලේසි. හරි. ඉතින් ඕක ටික තමයි ඒක කියන්න තියෙන්නේ. ඊළඟට අපි බලමු. අපි දැන් මේකත් හරි මේකත් හරිනේ. එහෙනම් 9 ඒවා අපි 5යි 9 5 45යි 10 55යි. තව ඉලක්කම් තියෙන. එතකොට 35යි අපිට හොයන්න. හරි. එතකොට අමාරු ටික ඔන්නෝ 35. ඒවට පාවිච්චි කරන්නේ මෙච්චරලා පාවිච්චි කරපු ක්‍රමෙන්න තමයි. හැබැයි සුළු කරන එකේ පොඩි අමාරු ගතියක් තියෙනවා. අපි එහෙනම් පටන් ගමු 22 න්. එතකොට 20 ගණනුයි 30 ගණනුයි 40 ගණන් කතා කරා 50 ගණන් කතා කරා 20 ගණන් 30 ගණන් 60 ගණන් 70 ගණන් 80 ගණන් ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. හරි එහෙම ඒවා එතකොට අපිට තියෙනවා අපි 22 20 ගණන් වලින් පටන් ගමු. මෙච්චරයි කරන්නේ. ඔය ඔක්කොටම එක ක්‍රමයක් තියෙන්නේ. 20 ගණන් වලට එක ක්‍රමයක් 30 ගණන් වලට තව ක්‍රමයක් 60 ගණන් 70 ගණන් 80 ගණන් වලට තව ක්‍රමයක් කියලා ගන්න නැහැ. ඔය ගණන් 45ටම තියෙන්නේ එකම sorry 35ටම තියෙන්නේ එකම සෙට් එක. එතකොට අපි බලමු කොහොමද මේ වැඩේ ගොඩ දාන්නේ කියලා මෙහෙමයි කරන්නේ. මේකෙත් ඔයාට ළඟම දශස්ථානේ තියෙනවනේ. 22කට ළඟම දශස්ථානේ 20ද 30ද? 20නේ. එහෙනම් දෙකක් අඩු කරන්න. එතකොට 20යි. 22කට ඊට පස්සේ අඩු කරපු දෙක එකතු කරන්න. ඒක 24යි. එහෙනම් මේක මේකෙන් ගුණ කරන්න. මේක ලේසියිනේ. 24 දෙකෙන් ගුණ කරා 48යි. අගට තියෙන බිංදුව දැම්ම ඕක ඔළුව ඇතුලේ කර හැකියි. 24 20ෙන් ගුණ කරන එක මොඩ වැඩක්. 24 දෙකෙන් ගුණ කරා. අගට බිංදුව දාන්න. හරි. ඊට පස්සේ මෙතන ගත්ත 2යි මෙතන ගත්ත 2යි වර්ග ගන්න. එතකොට
හතරයි. එනම් 484යි කියන එක බොහොම ලේසියෙන් ලබා ගන්න පුළුවන් ඔළුව ඇතුලේ. හරි. එහෙනම් ඔයගා විදිහට තමයි 20 ගණන් ගන්නනේ. අබ්බරම් 27 වර්ගය ආවොත් 27ට ළඟම දශස්ථානේ 30නේ. 20 නෙවෙයි. එහෙනම් මොකද කරන්නේ? 30 කරන්න කීයක් හරි එකතු කරන්න. එතකොට 30යි. 3ක් එකතු කරාම. එහෙනම් මේ එකතු කරපු 3 අඩු කරන්න. එතකොට 24යි. ඊට පස්සේ මෙන්න මේ දෙක ගුණ කරන්න. 24 ඒවා 3ක් බලන්න. 24 ඒවා 3ක් කීයද? 20 ඒවා 3ක් 60යි. 3 ඒවා 4ක් 12යි. 60යි 12යි 72යි. මේ බිංදුව නිසා අකට බිංදුවක් එනවා. 3 වරක් 3 9යි. ඒ නිසා අකට 9 එනවා. 729යි. ඉතින් මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඕක අපි ටිකක් ලොකු එකකට දාලා බලමු. මෙතනින් එහාට ක්‍රමයේ කිසිම වෙනසක් නැහැ. ඒ නිසා මේක තේරුණා නම් මෙතනින් එහාට වීඩියෝ එක ඇතරම් බලන්න අවශ්‍යත් නැහැ. අපි 84 වගේ එකක් බලමු. 84ට ළඟම දශස්ථානේ 80ද 90ද 80. එනේ අපිට ලේසි 4ක් අඩු කරන එක. ඒ නිසා 80 හැදෙනවා. තව 4ක් එකතු කරොත් 88 හැදෙනවා. එතකොට අපිට පුළුවන් 88 ඒව 88ක් බලන්න. 88 වරක් අට 88 ඒව 8. මේක ලේසි නෑ එච්චර. එහෙනම් කොහොමද කරන්නේ? 88 ඒව 8. එතකොට 8 වරක් අට 64යි මේ අට. එතකොට අගට බිංදුවක් එනවා. මොකද අපි 80ේ 80 දන 8ෙන් තමයි මේ වැඩි කරන්නේ. ඒක 80 වේ වටක් 640යි. 8 වරක් අට 64යි. 64යි 640යි කියන්නේ 704යි. එතකොට මෙතන උත්තරේ 704යි. හැබැයි අපි 88 8ෙන් නෙමෙයි වැඩි කරේ 88 80ෙන්. ඒ නිසා තව බිංදුවක් එන්න ඕනේ. එතකොට 7040යි. 4 වරක් 4 16යි. එහෙනම් ඒක එකතු කරනවා. එතකොට උත්තරේ 7056යි. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඉතින් 70 ගණන් 80 ගණන් වගේ යනකම් කිසිම එකක් අමාරු නැහැ. අමාරු ඒවා මෙන්න මෙතන විතරයි තියෙන්නේ. මේකටත් ඉතින් මේ ක්‍රමයෙන් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. අමාරු ඒවා වගේ ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. අන්තිම ඒවට ඉතින් ඔන්න ඔය ටික පැහැදිලි ඇති කියලා මම හිතනවා. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.